ඇගේ සාමාන්‍ය ජීවිතය වෙනස් වුණා. වයස අවුරුදු 15 ඉඳන් ඒ යෞවන ආදරය හමුවේ ඇය නොසිතූ ඉරණමකට මුහුණ දීමත් එක්ක. ඇය ලක්ෂ්මී අගර්වාල් දක්ෂ වගේම රුවිනුත් අඩුවක් නැති කෙනෙක්. හිටි හැටියේම ලක්ෂ්මීට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වුණා. ඇය නොකල වරදකට තමයි මේ ඇසිඩ් ප්‍රහාරයට ලක් වෙන්නේ. ශල්‍යකර්ම නමයකට මුහුණ දුන්න ලක්ෂ්මීට තමන්ගේ මුල් ස්වරූපය අහිමි වුණා. රෝහලෙන් ලක්ෂ්මී එළියට ආවේ සමාජයෙන් කොන් වේවි කියන බයත් හිතේ තියාගෙන. හැබැයි ඇගේ ධෛර්යයට ඒ බය නැති වුණා. ඇය ගේන් කෙට ගියා. ඇසිඩ් ප්‍රහාරවලට ලක්ුණ කාන්තාවන්ට ධෛර්යය දුන්නා, ආත්ම විශ්වාසය දුන්නා, උපදෙස් දුන්නා. ඇය නැවතුනේ නැහැ. ලක්ෂ්මී මේ වෙනුවෙන් සංවිධානයක් ගොඩනගා ගන්නවා. ඇසිඩ් ප්‍රහාරවලට ලක්ුණ කාන්තාවන්ට අහිමි වෙලා තිබුණ බොහෝ දේවල් ඇය ඒ කාන්තාවන්ට හිමි කර දෙන්න කටයුතු කළා. හිතනවද ඇය එතනින් නතර වෙයි කියලා? නැහැ. ඇය රටේ ඇසිඩ් විකිණීමේ නීති සංශෝධනය කරන්න පෙරමුණ ගත්තා. ඇසිඩ් ප්‍රහාරයට ලක්වන කාන්තාවන් රැක බලා ගන්න, වන්දි ලබා ගන්න පාර්ලිමේන්තුවෙන් ඉල්ලීම් කළා. විශ්වාස කරන්න, මේ හැම තැනකදීම ඇය ජය ගත්තා. ඉතින් අපි මේ කිව්වේ 2014 වසරේ ලෝකයේ ධෛර්යමත්ම කාන්තාව ගැන. ඇයේ සම්මානීය තුරුළු කරගත්තේ ලෝකයක් වෙනුවෙන් තමන්ගේ යුතුකමත් ඉටු කරලා. දන්නවද, ඇය දැන් පුංචි දියණියකගේ මවක්. රූපවාහිනියේ තිරේදී ඇය දක්ෂ නිවේදිකාවක්. තාමත් ඇය ජීවිතය අත්හැරලා නැහැ. අපි දන්නවා පුංචි දෙයක් වුණාම ඔබ ජීවිතය අත්හරිනවා කියලා. සිහින ඉලක්ක හැම දෙයක්ම අත්හරිනවා කියලා. දැනටපත් ජීවිතයට එන අභියෝග එක්ක ඔබ ජීවිතය අත්හැරලා නම් ඉක්මන් කරන්න, ඔබේ වටින ජීවිතය වෙනුවෙන් අපූරු කතාවක් ලියන්න. ඒ කතාව හෙට දවසේ ලෝකයේම කියවන කතාවක් වේවි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.